සාමාන්‍ය සමයෙන් 26 වැනි සතිය අඟහරුවාද වද දවසේදී ශුදු සභා මාතාව ශාන්ත විසින්ති පවුලා මුනිතුමන්ගේ මංගල්‍යය සමරනවා. මනුෂ්‍යයා ජාතිය, භාෂාව, කුලය, ආගම, පන්තිය, දේශපාලනය තුළ තමන් කොහේටද අයිති කියන තැන තුළ තමන්ගේ ජීවිතයට, තමන්ගේ පැවැත්මට අනන්‍යතාවයක් දෙන්නට, නමක් දෙන්නට වෙරදරන ජීවියෙක්. මේ දේවල් තුළම මනුෂ්‍යයා හිර වෙලා, ඒක නිසා තමන් ගොඩක් වෙලාවට තමන්ගේ ජාතියේ, ආගමේ, භාෂාවේ, කුලේ, පන්තියේ අයට ආදරය කරද්දී අනිත් අයව ප්‍රතික්ෂේප කරන්නට පටන් ගන්නවා. මනුෂ්‍යට අධ්‍යාත්මයක් තිබුණට ඒ අධ්‍යාත්මය තුළ ඔහු තේරුම් ගන්නට ඕනේ මේ හැම දෙයක්ම තාවකාලිකයි. මනුෂ්‍ය හැමෝටම අයිති. ඒක නිසා ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩවීම තුළ සැබෑ නිදහස අත්දකින්නට මේ හැම බැම්මක් තුළින්ම. ඒක නිසා ජේසුන් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කිව්වේ හැමෝටම ප්‍රේම කරන්නට කියලා. මනුෂ්‍යන් ලෙස කරන්නට තියෙන එකම දෙය ප්‍රේමය කියන දේ වහන්සේ කිව්වේ. ඒක නිසායි එහෙම ප්‍රේම කරද්දී අපිට සීමාවන් තියෙන්නට විදිහක් නැහැ. අපිට කොන්දේසි තියෙන්නට විදිහක් නැහැ. ජේසුන් වහන්සේක දැනගත්තා උන්වහන්සේ තමන්ගේ ආත්මය දෙවියන් වහන්සේට පවරල දෙන්නට මෙන්න ජෙරුසලමට යන උන්වහන්සේගේ කාර්යය ඉෂ්ට කරන්නට. නමුත් උන්වහන්සේට යන්න වෙන්නේ ජුතාවරයෙක් ලෙස සමරිතානුගම්මානය කරා. උන්වහන්සේ මෙහි නවතින්නට ඉඩකඩක් හොයනවා. නමුත් උන්වහන්සේ ජුදාවරුන්ගේ හතවත වෙච්ච ජෙරුසලමට ගමන් කරන නිසා සමහර ජාතිකයන් උන්වහන්සේට නවාතන් දෙන්නට ලෑස්ති නැහැ. ජේසුස් වහන්සේ යහපත් සමරිතානුවරයාගේ උපමාව තුළ සමරිතානුවරුන් ඔසවා තැබුවට ඒ සමරිතානු ස්ත්‍රී ළඟට ගිහිල්ලා වතුර ටිකක් ඉල්ලන්න තරම් බැහැපත් වෙලා ඇයව පවා දෙවියන් වහන්සේ වෙතට යොමු කරන්නට සත්‍ය කියන්නේ මොකක්ද කියලා දෙන්නට බෙර දැරුවට තාමත් සමරිතානුවරු ජුදාවරුන් දෙස බලන්නේ ඒ සුපුරුදු හතුරුකම තුළින්මයි. එතන ඔවුන් හිර වෙලා ඒ මතවාදය තුළ, තමන් හිතන දේ තුළ, ආකල්පයන් තුළ හිර වෙලා. ඒ විතරක් නෙමේ, ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයනුත් ජේසුස් වහන්සේව සමහරවන් විසින් ප්‍රතික්ෂේප කළා කියලා තේරුම් ගත්ත මැහුණම ඔවුනුත් ඔවුනට විරුද්ධව නැගී සිටින්නට වෙරදරනවා. නමුත් ජේසුස් වහන්සේ ඒ අනුමත කරන්නේ නැහැ. මොකද ජේසුස් වහන්සේ ආවේ ඒ දේ සඳහා නොවන නිසා. අපිත් අපෙන් අහමු, අපිත් කොච්චර අපේ මති මතාන්තරවල, ආකල්පයන් වල හිර වෙලාද? අපි සමහර වෙලාවට කී දෙනෙක්ව විනිශ්චය කරනවද, පාගා දමනවද, ඒ වගේම ප්‍රතික්ෂේප කරනවද කියලා අපේ මතවාදයන් තුළ. අපි අයිති ඒ ආගම, භාෂාව, ජාතිය, කුලය, පන්තිය, දේශපාලන පක්ෂයන් නිසා අපි කී දෙනෙක්ව හංවඩු ගහනවද කියලා අපි අහලා බලමු. එහෙම කරනවා නම් අපිත් ස්වාමීන් වහන්සේ තුළ නිදහස් වෙන්නට මේ දේවල් වලින් අවශ්‍ය වරම් වරප්‍රසාද ඉල්ලා යාඥා කරමු. ඔබ සැමට ජිස්පීටයි.